සුබදවසක් හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස් YouTube channel එකට කලබලකාරී දවසක අවසානයේ ඖෂධීය තෙල් ටිකක් ඔළුවේ ගාලා ඇඟිලි තුඩු වලින් චුට්ටක් සම්බාහනය කරලා සනීපට වතුර ටිකක් නාගත්තම දැනෙන මානසික සතුට ඔයාලව ලස්සනට තියන්නත් ගොඩාක් හේතු වෙනවා. ඒක ඉතින් හිත හිත ඉඳලා බෑ. කරලම බලන්න ඕනේ. සතියට දෙපාරක් වගේ මම මේ හදන තෙල් එක ගාලා බලන්න. මේ තෙල් එක හදන්න මම අද උලුහාල් ගන්නවා. උලුහාල් කියන්නේ වටිනා ඖෂධයක්. පොටෑසියම් බහුල නිසා හිසකේ සුදු වීම වළක්වනවා. ඒ වගේම කෙස් ගසේ මුල ශක්තිමත් කරනවා. කොණ්ඩේ වැවෙන්න උදව් කරනවා. කොණ්ඩයේ නිරෝගීකම රැකගන්නත් ඔයාලට උලුහාල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සොරි නැති කරනවා. කෙස් ගසේ දුර්වල වීමද අඩු කරනවා. හිසකෙස් දීප්තිමත්ව තියාගන්න ආස ඔයාට මේ තෙල් එක ඉතාම වටිනා ඖෂධීය තෙලක්. ඉතින් සොඳුරු කෙස් කලඹකට ඉතාම ගැලපෙන තෙල තමයි මේ. ඒ වගේම හිසකෙස් හැලියාම නවතනවා. හිස් කබලේ තෙත ගතිය රැකලා ඔයාලගේ හිසකෙස් ආරක්ෂා කරලා දෙන්න පොල් තෙල් වලට පුළුවන්. ඒ වගේම ඊළඟ දේ තමයි මම ගන්නේ කොහොඹ කොළ. කොහොඹ කොළ ගැනත් මම ඔයාලට ටිකක් කියලා දෙන්නම්. කොහොඹ කොළ කියන්නේ ලෝකේ ගොඩාක් රටවල රූපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්න කොළ වර්ගයක්. ඒ වගේම තමයි අපේ රටේ ගොඩාක් පැරණු අත්බෙහෙත් වලට අත්බෙහෙත් සකසන්නත් මේ කොහොඹ කොළ ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ තුනම එකතු කරලා මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කොණ්ඩේ ආරක්ෂා කරගන්න වටිනා තෙල් එකක් හදාගන්න විදිහ. මෙතන මම උලුහාල් මේස හැඳි එකක් අරගෙන තියෙනවා. ඒ වගේම කොහොඹ කොළ අරගෙන තියෙනවා. කොහොඹ කොළ රිකිලි තුනක් වගේ අරන් තියෙන්නේ. මේ බලන්න මේ විදිහට තුනක් විතර හොඳටම ඇති. පොල් තෙල් මම අරන් තියෙන්නේ පිරිසිදු පොල් තෙල්. කඩවල් වලින් ගන්න පොල් තෙල් නෙවෙයි මේක. පිරිසිදු පොල් තෙල් වල ලංකාවේ නම් ওই තෙල් මෝල් වල එහෙම කොටන පොල් තෙල් ගන්න එපා. ඔයාලට පුළුවන් නම් පොල් ගෙඩියක හිඳලා අරගෙන ඒක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට තියෙනවා නම් මේ වගේ පිරිසිදු පොල් තෙල් ඔයාලට පුළුවන් එකේ මිලිලීටර් 100ක් ගන්න. මේ වගේ පිරිසිදු වීදුරු බෝතලයක් තියාගන්න ඔයාලා හදන තෙල් එක දාගන්න. ප්ලාස්ටික් බෝතල් නම් ගන්න එපා. මේ තෙල් එක හදාගන්න මං ඉස්සල්ලාම මේ කොළ ටිකයි උලුහාල් ටිකයි බැදගන්න ඕනේ. බදිනවා කියන්නේ ගොඩාක් බදිනවා නෙවෙයි, මේක ටිකක් රත් කරගන්නා වගේ කරගන්නේ. මෙන්න මේ විදිහට කොහොඹ කොළ ටික සූරල මන් දැන් මේ පෑන් එකට දාගන්නවා. ගින්දර ගොඩාක් අඩු ගින්දරේ තියෙන්නේ. කොහොඹ කොළ වල පැහැය වෙනස් වෙන්නේ නැතුව අපි මේකේ තියෙන වතුර ගතිය වේල ගන්න ඕනේ. ඊට පස්සේ මම විනාඩියක් විතර මේ වගේ හැන්දෙන් කලවම් කර කර මේ කොහොඹ කොළවල තියෙන වතුර ගතිය වේල ගන්නවා. ඔයාලා මේ තෙල් එක හදලා බලන්නකෝ. හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ කොණ්ඩ යන එක. ඉතින් ඒකට මේක හොඳම හොඳ විසඳුමක්. ඒ වගේම බලන්නකෝ ඔයාලා මේ තෙල් එක හදලා මේ තෙල් එක ගොඩාක් සුවඳයි. මේ වෙලාවේදී මම උලුහාල් ටික එකතු කරගන්නවා. උලුහාල් ටිකත් පොඩ්ඩක් බැදගන්න වගේ ඕනේ. කොහොඹ කොළ ටික මං තියාගත්තා විනාඩි දෙකක් විතර. ඊට පස්සේ මං උලුහාල් ටිකත් විනාඩියක් විතර මේ විදිහට කබලේ බැද ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මං පොල් තෙල් එක මේ විදිහට ගෙනල්ලා තිබ්බා. මේ පොල් තෙල් එක මිදිලා තියෙන්නේ මෙහි සීතල නිසා. මිදිලා තිබ්බත් නැත්තත් ඔයාලා මේ වගේ පොඩි බෝල් එකකට දාලා වීදුරු බෝල් එකකට දාන්න. දාලා මේ පෑන් එකේම පැත්තක තියලා මේක පොඩ්ඩක් රත් කරගන්න. ඔයාලට පේනවා ඇති පොල් තෙල් ටික රත් වෙනකොට පොල් තෙල් ටික ගොඩාක් ක්ලියර් වෙනවා. මේ වෙලාවේදී මම ලිප් ඔෆ් කරලා මේ ටික අරගෙන යනවා.
මුලින්ම මම වීදුරු බෝතලයට පොල් තෙල් ටික දා ගන්නවා. දැන් මම උලුහාල් ටිකයි කොහොඹ කොළ ටිකයි බ්ලෙන්ඩ් ජාරයකට දා ගන්නවා. මේ ටික හොඳට කොටා ගන්න ඕනේ. විනාඩි 2ක් 3ක් විතර හොඳට කුඩු වෙනකන් කොටා ගන්න. ඔයාලට මේකට බ්ලෙන්ඩර් එකක් ඕනේ නැහැ. වංගෙඩියක උනත් මේක හොඳට කුඩු වෙන්න කොටා ගන්න පුළුවන්. මේ බලන්න මම දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගෙන අරගෙන ආවා. මම දැන් බ්ලෙන්ඩ් කරගත්තු උලුහාල් කොහොඹ කොළ මිශ්‍රණය දාගන්නවා මේ මදරස්නේ පොල් තෙල් එකට. ඊට පස්සේ ඔයාලට ඉරටයක් හරි මේ වගේ හැඳි මිටෙන් හරි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න. මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා. මේ වෙලාවේදී එන සුවඳට වඩා ගොඩාක් සුවඳයි මේක ඔළුවේ තෙල් ගාලා සම්බාහනය කරන වෙලාවට. ඔයාලා ගාලා බලන්න. එතකොට මම මේ කියන්නේ ඇත්ත කියලා ඔයාලට තේරෙයි. මම දැන් මේක පියනෙන් වහලා අරයි යනවා. පියනෙන් වහලා අරන් ආවේ කොතෙන්ටද බලන්නකෝ. මේක මම දැන් අවුව වැටෙනකන් තියලා තියෙනවා. මේක පැයක් දෙකක් විතර අවුවේ කැකෑරෙන්න දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම මේක දිගටම තියලා තියෙනවා. තාම අපේ බැල්කනියට අවුව වැටිලා නැහැ. අවුව වැටුනහම මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න හරි ලස්සන කොළපාට තෙලක් තමයි ඇවිත් තියෙන්නේ. ඔන්න දැන් ටික ටික අවුව වැටිගෙන ඉන්නේ. බලන්න මේක මම මේ විදිහට පැයක් දෙකක් විතර තියලා තියෙනවා. ඊට පස්සේ මේකේ ලේයර් දෙකක් එනවා. එක ලේයර් එකක් තමයි උලුහාල්, අනිත් එක කොළපාටින් චූටි ලේයර් එකක් යනවා. අපි කොටාගත්තු කොහොඹ කොළ මේ තෙල් එක කොහෙත්ම පෙරන්න අවශ්‍ය නැහැ. මේ බලන්න දැන් තෙල් බෝතලයට හොඳට අවුව වැටලා තියෙන්නේ. මම මේක මෙහෙම තියලා තියෙනවා. මම දැන් මේ තෙල් එක ඔයාලට පාවිච්චි කරන විදිහත් කියලා දෙන්නම්. වෙලාව තියන අය නාන්න පැයකට කලින් මේක ඔළුවේ ගන්න. ඔළුවේ ගන්නකොට ඇඟිලි තුඩු වලට අරගෙන ඔළුවට ගාලා ඔළුව ටිකක් මසාජ් කරගන්න හිමීට. ඔයාලා නානකොට හවස 4ට 5ට වගේ නානෝ නම් හොඳයි. ගොඩාක් රෑ වෙලා මේ තෙල් ගාලා නාන්න එපා. සමහර අයට පීනසේ වගේ තියෙනකොට රෑට නානකොට හොඳ නැහැ. එතකොට මේ තෙල් ගහවහම ඊටත් වඩා හොඳ නැති වෙනවා. තෙල් එක ගාලා පැයක් ඉන්න වෙලාව නැති අයට පුළුවනි. නාන්න විනාඩි 20කට කලින් මේ තෙල් එක ගාලා ඔළුව මසාජ් කරලා ඊට පස්සේ නාන්න. ඔයාලා නානකොට දෙපාරක් ෂැම්පු ගන්න. ඒ කියන්නේ ඔයාලා නාලා ඊට පස්සේ ෂැම්පු ගන්නවනේ. ඒ ගාලා ඊට පස්සේ ආයෙ හොඳට ඔළුව හොදලා ඇරලා දෙවෙනි පාර ෂැම්පු ගාලා ආයෙත් ඔළුව සෝදලා හරින්න. ඔයාලගේ කොණ්ඩයන්ට තවත් ප්‍රධානම හේතුවක් තමයි ෂවර් එකෙන් කෙලින්ම ඔළුවට වතුර වැටෙන එක. ඔයාලට ඔළුවට නාන වෙලාවට පුළුවන් නම් අත තියාගෙන නාන්න. ඒ කියන්නේ ෂවර් එකෙන් වැටෙන වතුර අතට වැටිලා ඊට පස්සේ ඔළුවට වැටෙන්න තියෙනවා නම් ඔයාලගේ කොණ්ඩ යන එක තව තවත් අඩු වෙනවා. කොණ්ඩ ලස්සනට තියාගන්න තවත් හේතුවක් තමයි දවසට දෙපාරක්වත් කොණ්ඩ පීරන්න ඕනේ. පණාව කියන්නේ ඔළුව සම්බාහනය වෙන දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් නම් දවසකට දෙපාරක් ඔළුව පීරන්න. ඒ වගේම කොණ්ඩ ගොඩ වෙලාවක් අවුවට නිරාවරණය කරගෙන ඉන්න එපා. ඔයාලට පුළුවන් කොණ්ඩ බැඳගෙන ඉන්න ඒ වගේ වෙලාවක. ඉතින් ඔයාලට මේ විස්තර ඔක්කොම ඇති කියලා හිතනවා. මම තව තවත් වීඩියෝ ගේන්නම් ඔයාලගේ කෙස් කලඹ නිරෝගීව තියාගන්න. ඉතින් වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් ලයික් කරලා ඔයාලට පුළුවනි කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයාලගේ කොණ්ඩ ගැන ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මං දන්න දේවල් නම් මං අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට නිදුක් නිරෝගී සුව පතනවා. ඒ වගේම දීර්ඝායුෂ පතනවා.